අද ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදම කොට වදාළෙ කරු දේශකයාණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමීන්දු්‍රරයණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංම නිරාජස්සේ සුනන්තු සග්හමොක්හදන් දම්මස් සවනෙ කාලු අයංබදන්තා දම්මස් සවනෙ කාලු අයංබදන්තා ගම්මස් සවනෙ කාලු අයන්බදන්ත නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්්‍යධම්මිසු අපපටිහතඥානචාරස්සෙ. දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ, සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බධම්මිසු අපපටිහතඥානෙචාරස්සෙ දසබලෙදරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්ස, ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්්‍යධම්මි සුුව පටිහත ඥානෙචාරස්සෙ, දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බෙ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුන්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධරමයට විරුද්ධව පිටනොවේවා උතුමූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරර්යට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සාාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධරමේ ම අවබෝධ කර ගනිත්වා සාධෝ 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 ධර්මශ්‍රාවක ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරණික ගුණගරුක පිංවත්නී අද දවසේදී පංවත් හැම දෙනාම වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවං දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි හද ධර්මදේශනාවේ දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ වසන්ත නිවස හුංගම මුලන ලිපිනේ පදිංචි, අයිරාංගනී ගුණසේකර මැතිනිය සහ දූදරු පිංවන්ත පිරිස බිසි. තැපට බොහෝම කල්්‍යානමිත්‍ර දායක පිින්වන්ත පිරිසක්. අපි කුඩාකාලයේ අධ්‍යාපනය ලබපු, ඒ විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ආදරණය භහරයාාව සහ දරු පිරිසයි තායකත්තේගෙන කටුතු කරනු ලබන්නේ. ඒ විදුහල්පතිතුමාට, නෝදනා කරමින් අපි දේශනාව නිමාවට පත්වෙලා ඒ අයට පු්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පිඟති අපි පසුගිය සතියේ කිහිපේකට කලින් ආරම්භ කරා මජ්‍යමනිිකායේ පළවෙනි පොතේ තුන්සිය හැට දෙවිනි පිටුවෙහි සංග්‍රහවිලා තිබෙන රතවිනීත සූත්‍ර දේශනාව. ඉතාම වටින වැදගත් සූත්‍ර දේශනාව. අපි මේ වෙන කොට රතවිනීත සූතර දේශනාව මූලික කරගෙන දේශනාවල් තුනක් සාකච්ඡා කරලා අවසංකලා. අද ඒ දේශනාමාලාවේ හතරවෙනි දේශනාව. පිකතුන දේශනාවක් අපි ශ්‍රවණය කරනකොට, පිඟත්ති ඒක නිවනට උපකාරවෙෙනෙ විද්‍යට අප අවබෝධ කරගන්නවනන් දේශනාව නමුවිතරක් කහලමදි. එහමනැත්තං අර පටුණක් කියනො වගේ එහමනැත්තම් පොත්තක පෙරවදන කියවනෝ වගේ ඒ පොත්තේ අන්තර්ගතය මොකදද කියන සරල අදහසක් පෙරවදන තුළින්ගෙනෝ වගේ මේ දේශනාවේ මූලික කරනුටික විතරක් අවබෝධ කරගත්තට ඒකාපට නිවනට උපකාරයක් වෙනිනේ. පිිත්නී? බුදුරජාණන් වහන්සි අපට ධර්මය දේශනා කරල තියෙන්නේ ආදිකල්්‍යයාන, මජ්ජේ කල්්‍යයාන, පරිෝසාන කල්්‍යානං, සාත්තං, සභ්‍යන්ජනං, කේවල පරිපුන්නං ප්‍රක්්මචරියං පකාසේති. මිනි මේ ක්‍රමයට තමයි භාග්‍යතුන්හන්සේ අපට ධර්මී දේශනා කරල තියෙන. දේශනාව මුලගත්තත් යහපත්. දේශනාවේ මැදගත්තත් යහපත් දේශනාව අවසානී ගත්තත් යහපත්. එකයන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මී දේශනාවක මෙන්න මේ කොටස අදාලනය මේ කොටස විතරක් ඉගෙනගත්තම ප්‍රමාණවත් කියන එක ගන්නබේ. මොකද මොළු දේශනාවම පත්නී යහපත්. ඊළඟට පිත්නී මේ ධර්මී භාගතු වහන්සේ දේශනා කරණ අර්ථ සහිතව අර්ථ සහිතව කළ කියන්නේ පිත්නී මේ ධර්ම දේශනාවක තිබෙන විස්තරාත්මක කොටස. එක තමයි අප අට්ටකතාව කියලා හඳුන්වන්නේ. ධම්ම කියල කියන්නේ පිට කෙතිබෙන කොටස. දැම් භාග්‍යවතුන් වහන්සේ දේශනාව කරනකොට මූලික දේශනාවයි, ඒ විස්තරාත්මක දේශනාවයි දෙකම පින්වාත්න භාග්‍යතුනාසේ දේශනා කරනවා. ොට අර්ථ සහිතව තමයි භාග්‍යතුනාසිේ ධර්ම දේශනාව කරලා තියෙන්නේ. එවගේම තමයි, ව්‍යන්ජන සහිතව පඟත්ති මේ භාග්‍යෝතුන් වහන්සේගේ ධර්ම දේශනාව ගත්තොති සර්ව සම්පූර්ණම ව්‍යාකරණානුකූල සහිතයි. කිස්සිීම ආකාරයක පින් හතන ව්‍යාකරන දෝෂයක් නෑ. ඇ සාමාන්‍යෙන් පොතක් ලිව්ුවත් සමහරලාට පොතක් ලියලා ඒ පොතක සෝදු පත් බලන්න වෙනම කෙනෙකුට බාර දෙෙනවා. ගත්කරු ගත් කතුවරු පොතක් ලියනවා පොතලියලඉ වරවෙලා ඒක සෝදු පත් බලන වෙනම කෙනෙ කොට බාර දෙෙනවා. සමහර වෙලාවට ඒ පොත සෝදුපත් බලලගත්තත් මොනවාහරි ඔයාගන්න පුළුවන් ව්‍යාකරන දෝෂයක් තියෙන්න්න පුළුවන් එම නොවිච් අවස්ථා තියෙනවා නමුත් තියෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. හැබැ පින්හතුනි බුදුරජාණන් වහන්සේගේමි කිසිීම දේශනාවක එවැනියාකාරේ ව්‍යාකරණ දෝෂයක් නෑ. ්‍යාකරන සහිතයි සාත්තං සභ්‍යන්ජනං කේවල පරිපුන්නං පිඟත්තිමි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තම එක තනිවචනයක් ගත්තත් සර්වසම්පූර්ණයි භාග්‍යතු වහන්සකි දේශනාවේ එක තනිවචනයක් ගත්තා ඒකත් සර්වසම්පූර්ණයි කේවල පරිපුන්නංකි වේකයි බ්‍රහ්මචරයම් පකාසේ තියේ ්‍රහ්මචරියාව ආර ධර්මය භාගතු වන්සේ දේශනා කරනවා මිනි මෙහිම දේශනාවක් ශ්‍රවණය කරනකොට සාකච්ඡා කරනකොට තමයි, පිහතුි මේ දේශනාවකතිබෙන අවබෝධය අපට වැටහෙන්නේ. තං සාමා්‍යෙන් මෑතකාලේ මේ ධරමය හරියටම පුරුදුපුහුණු කරන. බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේදී වගේම ඒ උනන්දුුවෙන් ඒ වීරිෙෙන්, පුරුදුපුහුණු කරන ලෝකේතියනනි කම ස්ථානයක් හෙටිට හඳුන්න්න පුළුවන් බොරුමරට. මියන්මාර දේශීය. මේ මියන්මාර රටේ තමයි දැනට ත්‍රිපිටකය ධර්මය හරියයටටම ගන්වන ස්ථානයක් හෙටිට තියෙනෙ ඒ මහාවිහාර වගේ ස්ථානවල දැනට නිවැරදිවම පින්තුරි පුරුදු පුහුණු කරනවා. අපේ ලංකායි වගේ ගත්තම පිහති පිරිවන් අධ්‍යාපන ලැබුවත් සස් අධ්‍යාපනය ලැබුවත් විශ්විවිද්‍යාලයට බෞද්ධ අංශයෙන් ඉගනගත්තාත් පිහතුනි හරියටම මේ ත්‍රිපිටකයවත් උගන්වන්නේ නෑ. එම ත්‍රිපිටකය අට්ටකතාව ටීකාව ඔය ටික කියවන්නේ නැතුවම කෙනෙකුට මහාචාරය පදවයක් පවා මේ බෞද්ධංශයෙන් ලබාගන්න පුළුවන්. නමුත් පංහතන මේ බුරම රටගත්තම ඊට වඩා හාත් පසින්ම වෙනස් ඒ මියන්මාර් රටේ බොහෝ ස්ථාන තියෙනවා ත්‍රපිටක ධරමිය හරියට මු ගන්වන්න. ම මේ කාරණනාමිත ඩිකතු කරල ගත්තියේ පිඟති ඒ රටවල්ල මේේ ධරමිය උගන්වන කොට අපි වගේ මේ දේශනාවක තිබෙන අන්තර්ගතය විතර කියල දෙනිිනේ මුලිින් ත්‍රිපිටකේ කොටස කියල දෙනවා ඊළංඟට පිංහොතුනි ඒකට සම්බන්ධවතියෙන විස්ත්‍රාත්මකව අට්ටකතා කොටස විස්තර කරනවා ඒක සම්බන්ධයෙන් තියෙන ටීකා කොටස විස්තර කරනවා ඒවත් පිහොතුනි ආකාර ගණනාවකට විස්තර කරනවා. එක ආකාරයක් නෙවෙේ ගත්තම විවිධ විවිධ ආකාර ගණනාවකට පින්හතුනය විස්තර කල උගන්වනවා. හැම්ම පැත්තකම දැනුමක් ඒකින් ලැබෙනවා. ධර්මයක් අපි ඉගනගන්නකොට අන්න ඒ ක්‍රමයට තම ඉගෙනගන්න ට ඕන. දැන්නේ ප්‍රථවිනීත සූතර දේශනාව එක විනාඩි පනස් පහකීන්. එක පෑකින් පිංගතුනි මේ දේශනාව දේශනා කරල නිමාකරන පුළුවන්. බුදුහාමුදුරෝ මේ වගේ කලන්දක නිවාප කියන වේළු වනරාමේ රජගහනුවර වැඩයින්නකොට, භික්ෂුන් වහන්සලෑ පිරිසක්කාවා ඒ ආවෙකි මුල්වුවත් නුවරඉදලා. භාගතුරන් යහනව කි බුල්ලත් නුවර කෞද්ද දසකතාලාබී භික්‍ෂුවක්කින්න කියලා. භාගතුනහන්සේ ආහ ්‍රශ්නට භික්‍ හසල පිළිතුරු දෙදනවා ස්වාමීන්නේ මන්තානි පුත්්ත පුන්න හාමුදරුව. සමයි අපි පලාත දසකතාලාබි අන්නයවත් දසකතාව සමාධංකරවන භික්‍ෂුන් වහන්සේ කියලා කියන්න පුළුවන් තු නොයි විද්‍යයට පිහොතුන ඊරඟට දසකතා මොනවද කියලා අපපිට්ට කතා සන්තෝ්ටි කතා පවිවේක කතා සංසගග කතා කියලා ඔය දයි විස්තරන පුොළ මිනිිත්තු දෙකක්තුනක් ඇතුලත, සිංහල තේරුමත් ෝත් විනාඩි පහකින් කියලිවර කරන්න පුළුව. ඔයි විදිරරි පිංහොතනිමි මුළ දේශනාවම අපිට එක පෑකින් දේශනා කරල නිමා කරන්න පුළුව. නමුතුන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා යම් අරමුණකුන්වහන්සට තිබුුණනං එහෙම දේශනාව පැවැත්තුවා කියලා ඒ අරමුණ පංවතුනි සාර්ථක වෙෙනිනේ. කොටිින්ම කියනවනං ඒ දේශනාව නිවනට උපකාරවෙන්නෙත්න. නිවනට උපකාරයක් ලබන්නනං පිහත්ති මේ ධර්මය සර්ව සම්පූර්ණය මිගෙනගන්නට ඕන. හරියට මිගෙනගන්න වනං මේ වාක්‍ය පාලියෙන් කියව කියව ඒවම් මේ සුතන් කියන්නේ ඇයි මා විසින් නික්සමයක මෙසේ අසනලදි කියලා කියල තියන්නේ මොකද හේතුව ඉළඟට පිහතුන ඒකන් සමයන් භගවා රාජගහේ විහරති භාගතුනාස් එක්සමයක රජගහනුවර වැඩඉන්නවා. තට මේ දේශනාව පලවෙනි වතාවට කියල දෙෙන මන රජගහනුව කියන්නේ මොකද්ද කියනක පැහැදිලි කරලා දෙන්න ඕ. රජගහුව අයිති වන කොහඩද කෙනෙක ප හැදිලි කළ දෙන්න ඕන. ඉඟට වේළුවන කළන්දක නිවාපේ කලන්දක නිවාප කියන නගර හැදිත් ඒ ඒ වනේ හැදිච්‍ය හැටි කොහොමද කියලා කියල දෙන්න ඕන. ඒ නම හැදුණ හැටි කියල දෙන්න ඕන. නට වේළුුවනරාමේ කොහොමද නිර්මාණය නේ කෞදයක හැද වීි මේවා පින්හොතුනී කෝම කියල දෙන්න ඕන. එහෙම ඉගනගන්නකොට තමයි පි අත්තිමේ දරමය. සරවා ආකාරෙම අපි ගෙනගත්තා කියන තැනටඉන්නේ. එහෙම නැතුව අපි මේක දේශනාවේති වෙන අන්තරගත් ර පොතේ පෙරවදන කියවල අවබෝධ කරගත්තා වගේ කවදාවත් මේ දේශනාවක තිබෙන ගැඹුරු අවබෝධය අපට වැටහෙදිනේ. ඒක වැටහෙන්න්න නම් පංාත්ඥ අපි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිටම අපි අවබෝධ කරගන්න ඕන. එතකොට තමයි. බදුරජාණන් වහන්සේ මේ දේශනාවක මොකද්ද කියන්න කියීන අවබෝධය අපට එන්නේ. ඒ තමයි පිංහතුරි මේ සඳහා අපට ලොකු වීරයක් තියෙන්න්න ඕන තැන් භාග්‍යතුනාන්ස දේශනා කරන්නේ නිවන්දකින්න බැරිනෑ ඕනම කෙනෙකොට නිවන්දකින්න පුළුවන් හැබැයි අමාරුයි නිවන්දකින්න පොළුවන් හැබැයි අමාරුයි ඒකට ලොකු වෙහෙසක් දරන්න ඕන මේ ලෞකික විෂයක් ඉගනගන්න යම්වෙහෙසක් දරණවනං ඊට වඩා සිය දහස් ගුණියකින් වෙහෙස වෙන්න ඕන නිවන්දකින්න. නැත්තන් පින්වතුන අප මේ ඉන්න තැනෙන් අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ. අපි ජීවිත කාලෙම සාමාන්‍ය විදිට බණටි කහගෙන ගියා කියලා අපි ඉන්න තැනින් අඩියක්වත් පින්හවතුනි ඉස්සරහට යන්නේ නෑ. අපි කොච්චර බනැහුවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පිළිවලට නෙවෙන්න අපි බනාහන්නේ අපට පොඩ්ඩක්ව ඉස්සරහට යන්න බ. පිඟවතුන අපට ඉස්සරහට යන්න නං යවබෝධි අපට අනි වාරය මත්‍යවශ්‍යයි. දැන් පිොතුන ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඉගෙනගන්න ගියාම. බලන පිහොතුනි තමන්ගේ පන්තියේ සමහර ළමයි විභාග සමත්වෙලා ඉදිරයට යන්නේත්. සමහර ළමයි අසමත්වෙලා පසුගාමී වෙන්නෙත් මොකද හේතුව. අර අසමත්වෙච්ච ශිෂ්‍යියෝ අසමත්තුනිේ හරිාකාරය වැඩනොකරපු නිසා සමත්වෙලා තියෙන්නේ සමත්වෙලා තියෙන්නේ අර අසමත්්‍යච්ච ශිෂ්‍යියන්ට වඩා විහෙස වෙච්ච නිසාඒ සමත්ृ්‍ය පිරිසාතර ගත්තාමාත් දෙක පිසාමානයෙන් උසස් අධ්‍යාපනය ගත්තොත් විෂයන්තුනට ස්සාමාරත තුනක් ලබනවා විෂයන්තුනට එස්සාමාරත තුනක් ලබනවා එක ශිෂ්්‍යයේ තවශිෂ්‍යීක් සීසාමාර්ථ තුනක් ලබනවා තවශිෂ්‍යයෙක් බීසාමාර්ත තුනක් ලබනවා වශි්‍යයෙක් ඒ මාර්ථතුනක් ලබනවා ොට ඉස්සාමාර්ථතුනක් ලබපු කනාට වඩාවි හිසිලාතිනවා ී සා මාර්ථතුනක් ගත්තු කෙනා ඒකට වඩාවි හිසිලාතිනවා බී මාර්ථතුනක් ගත්තු කෙනා ඒ බීසා මාර්ථතුනක් ගතු නාට වඩාවි හිසිලාතියෙනවා ඒ සා මාර්ථතුනක් ගත්තු කෙන ඒ ඒසාමාර්ථතුනක් ගත්තු කනා වඩා හිසිලාතියෙනවා දිස්ත්‍රීක්‍රමාවරණය වෙන පරිදි වැඩිමසාමාර්ථ ගත්තු කෙනා. එතකොට ඒ දිස්ත්‍රීක්‍රේම ආවරණය වෙන පරිදි වැඩිමසාමාර්ථ ගත්තු කෙනාටක් වඩාවෙහිසිලා තියෙනවා මළු රටීම ඒ විශයදහරාවයටති ප්‍රථමිස්ථානය ගත්තු කියෙනා. එතකොට බලන්න දැන් කෙනෙකුට පංහොතුනී ඔය මුළු රටීමම, දිවයිනේම ප්‍රථමයා බවට පත්තෙන්න්න බැරිද පුළුව හැබැයි සාමාන්‍ය ඒ සාමාර්ථතුන ගත්තුකිනාට වඩා වැඩිපුර වැඩකර ඕන වෙහෙසෙන් ඕන ඒ සඳහා කාලය කැප කරන්න ඕන ඒ සඳහා සැලසුමත්තියෙන් ඕන අන්නෙක් අ දිවයිනේම ප්‍රථමයා බවට පත්වෙච්ච කෙනා හොල බැලුවෝත් අර දිස්ත්‍රීක්‍රීං, ිස්ත්‍රිකංස් පලවිනිස්ථානය ගත්තුකිෙනාටත් වඩා වැඩිපුර හසිලා තියෙනවා එතොට පින්වත්නී ඒ විදිර ගත්ත මම මේ කෙටි උදාහරණයක් ගත්තේ එතකොට දැන් ආයතනයක ගමුකු ආයතිනයක යම් රැකියාවකට කෙනෙක් යනවා සාමාන්‍යෙන් ආයතනය පහළම මටම ඉන්න සේවකයක් වෙන්න පොළුවවා ඒ සේවකට දැ කම්කරුවගේ වැඩකරන පිරිසන්නේ වේ අපි ගත්වොති ඒ ආයතන ආයතනයට සම්බන්ධ යම්කිසි ෘතියක් කරන කෙනෙක් ්‍රදගේ ඒ සම්බන්ධින් ඉන්න කෙනෙක් ඒ කෙනා ඒකිනාට පංවත්ති බැරිද ඉහළම පුටුවටයන්න පුළුව බැරිනෑ නමුත් නිකං හිතිිය කියල යන්න බැ විහසි ෝන. අන්න ඒ වගේ උදාහරණිකින් පැහදිලි කරන්න පුළුවන් පිංවත්නම නිවන්දකිනව කියන එක. නිවන්දකින කෙනටාත් කනාටත් පින්ඟතුන නිවන්දකින බැරින පුළුව හැබැයි. නිකම්ම හිටිය කියල නිබන්දකින්නේ. නිකම්ම පන්තියට ගිහිල්ලාව කියලා අරතං ඒකනාට විභාගයා ඉහළින්ම සමත් පෙන්න්න බෑ. නිකම්ම රාජකාරයට ගිහිල්ල ආපු අර්ථෙන් ඒකෙනාට ඉහල පුටුවකට යන්න බෑ. නිකම්ම බනැහුව කියලා කවදාවත් පින්හතුනී ඉදිරියට යන්න බෑ. වෙහෙසෙන් ඕන වෑයම් කරන්න ඕන වීර වඩන්න ඕන ඒ වීරය මොනවගේ වීරය අද තියෙන්නේ පටන්ගන්න වීරයට තමයි පින්හතුන කියන්නේ වීරයාරම්භ කරනවා කියලා ඒ වීරයාාරම්බේදී තියෙන් නොනුමොනොවද තාමවා දල්ල පරක්කමෝ අනිකිත්ත දූරෝ කුසලේසු දම්මේසු. තාමවා කියන්නේ දැඩිවීරයක් තියෙන්නඕන නොපසු බට වීරිය දල්ල පරක්කමෝ කියන්නේ දැඩිපරාක්‍රමයක් තියන ඕන. අනික්කිිත්ත දූරෝ කුසලේසු දම්මේසු. නොනවතින වීරයක් තියෙන ඕන. නොනවතින? ීරයක් තියන ඕෝන. ො මෙ මේ කිනාට තමයි පිහතුනි වීරයාරම්භ කරනවා කියල කියන්නේ. කොට ඒක ඔයவீීරිය පිහතුනි දියුණුමට්ටමකට එ මට්ටමත්තියෙනවා. ඒ ීරය දියුණුමට්මකට එන මට්ටමත්තියෙනවා. එන්න එතනදි වඩනීරිය පිහතුන විට වඩා වෙනස්. නිවන්දකිනකොට වඩන වීරිය ැ නිවනට යන මාර්ග යන ීරය තමයි ඔය මම්මතක් කලේ සාමවා දල් පරක්ට්‍රම අනිකකිිත දෝරෝ කුසලේසු දම්මේසු. ැනේ මින් නිවනට යන මාර්ගයේ වඩාගෙනැන වීරිය. අපි පිහතුන් දන්නවද නිවන්දකින දවසට වඩන වීරයට මොන නමදක කියන්න කියලා. එදාටතින වීරිය හඳුන්වන්න පිංහතුන සකරුණු හතරකින් වඩන වීරිය. එදාට වඩන වීරයට කාරණාවල් හතරකින් සම්පූර්ණ වෙච්චි වීරියයක් තියන ඕන. ඒකට කියනවා ආරද්ධ වීරිය කියලා. ආරද්ධ වීරිය සම්පූර්ණ කරන්න පිනතුන කාරණාවල් හතරත් යෙනවා. පලවෙනි එක තමයි තමන්ගේ සම තමන්ගේ මස්. වියලීගියොත් වියලීයත්වා. ඇට කඩරා ලේ. ඉතුරුවෙතුොත් ඉතුරුවෙත්වා. මම අරහත්ඵලය ලබලාමිස මිතිරින් උුනැගතිීමී. අන්න ஒන්නොය වීරිය, පිංතුන හඳුන්වන්නේ ආරද්ධ වීරිය කියලා එතකොට පංහතන බලන්ඩ ඒ වීරිය වඩන කෙනා ලබන්න ප්‍රතිඵල දෙකයි එක්කෝ ඒකිනාගේ ජීවිතය තොර වෙනවා එහෙම නැත්තාන් අරහත්ඵලේ ලබනවා අරකාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේ උන්වහන්සගේ ශාසනය දුරුවලම වෙච් අවදියක ශාසනය පිරිහිච්චම අවදියක එක්තරා භික්‍ෂුන් වහන්සලා හත්නමක් හතිකාවෙලා යනව කන්දක්කුඩකට වීරිය වඩන්න. උහන්සේල කල්පනාකර අපි මේ ශසන කොහොමහරි වීරිය වැඩුව නැතිවුණු ත අපටම මේකින් ගොඩයන්න බේ එනිසා අපි යමු වීරිය වඩන්න කියලා උන්හන්සේලා හත් නම යනව කඳදක්කුඩකට ගිහිල්ලා ඒහත් නම කන්දවඩට නැගපු ඉනමඟ පහලට දානවා. උනහන්සේලා හත්නම වීරයිය වඩන පළවෙනි රත්තරික නමක ්‍රහත් වුණනා. දෙවිනිෙන දව එක්මෙනකොට තවනමක් අනාගමි වුණ අනිත් දවස් පහම ගත වුණ පින්ඔතුනි අර පස්්නමෙන් එක් නමක්වත් කිසි මාර්ග පලයක් ලැබවෙනේ. හත් දෙනාම මරණයට පත්වනා රහත් වෙච්ච තෙරුන් වහන්සේ පිරිණිවන් පෑවා අනාගමි විච්ච තෙරුන් වහන්ස සුද්ධහවාසබ්‍රක්ම ෝකට ගිය නිත් පස්සනම මැල්ල දෙවල්ලොට ගිය. බලන පිගතු්‍රීයේ හත් පත්නමටම තිබුණේ ආරද්්‍ය වීරිය. පස්නමකට කිසි පලයක් ලැබුන්නේ. නමුත් ඒ වඩපු වීරිය ඒ පස්නමට නිරපරා දෙවුණීනේ. යෝජනැක් නැතිවුණේ නෑ අපේ බුදුරජාණන් වහන්සකි කාලේදී පින්හතුන ය පස් නම පහලවනා තාම කෙට්ටි මොහොත්තකදී පස් නමම පිංවතුන රහත් වනා. පස් නමම මාර්ගඵල ලැබුවා. තු බලන පින්ංවතුන නැම්මි නනිමී තරම් වීරයක් තිබිලතියෙන නිවන්දකින්න. මමි අපි පින්උතුර පැහැදිලිකරේ අපිට නිවන්දකින්න බැරිකමක්නෑ නිවන්දකින්න පුළුවන් හැබැයි අර පාසලින් දහම් පාසලෙන් විශ්්‍යිවිද්‍යාලවලින් ඉගනගත්තු නිවන නෙවෙයි ඒ නිවන්දකින විද්‍යිය නෙවෙේ සැබෑවටම නිවන්ද කියෙන තියන ක්‍රමය. සැබෑවටම නිවන්දකිෙන තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධරම අවබෝධ කරගත්තුොති කොහොමද අවබෝධ කරගන්නේ භාගතුනාන්සේ දේශනා කර පිල්ලිවලටම මේ අවබෝධ කරගන්න ඕන. ඒම අවබෝධ කරගන්න කෙනාට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණ. මේමුළු ත්‍රපිට කට්ටකතාම කටපාඩං කළත් කිස්සිීමම මාර්ගඵලයක් ලැබුන් නැති වුුණත්. පිගොත්තුන මේ ආත්මි නිවන්දැක්ක නැතිවුුණොල්. ඊළඟ ජීවිතය හරිඒ කාන්තවශයම නිවන්දැකිනවා. තමන් ප්‍රාර්ථනා කරන මන්නං ඊට වඩා වෙනත් තැන ඒ ප්‍රාර්ථනාවට පවය කෙනට ලඟවෙන්න පුළුව. එනිසා මේ ධර්මය අපි ඒ විද්‍යට ඉගෙනගන්නට ඕන. එනිසා තමයි මේ දේශනාවක් වුණත් අපි පිංවතුන්ට කොට ස්වශයෙන් මේ පෙළගස්වල දේශනනා කරන මංගේකැයි කිවේ මේ දේශනාව අපට එක පැෑකින් දේශනා කල නිමා කරන්න පුළුවන් හැබ එහෙම දේශනා කරාට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අරමුණුකර පාරතයෙන්දිිනෑ අරමුණුකර පාරතයන්න නං පංහත්නී අපි වෙහෙසෙන් ඕන අපි පිං තුන් හිතන්ඩ අපිට අපගේ දෛනක ජීවිතේ වැඩටිකව අපට අත්හරිීන බැරිනම් මේ ධර්මයක් වෙනුවේ ගතුනි හිතල බලන්න කොහොම දපිමේ මේ සංස්කාරලෝක අත්හරීන්නේ දෛනක ජීවිතේ අපට පෑතුන හතරක් බණටිකක් අහන්න බැරිනම් වෙලාවවෙංකරගන්න බැරිනම් අපට ඒක්කට පින්වතුනි හිතල බලන්ඩ ඔබම කල්පනා කරල බලන්ඩ කොහොමද මේ සියල්ල ම අත්්‍යැල් අපි නිවනට යන්නේ නිවනට ගියාම සියල්ල අත්හැරණ වනවෙයි සියල්ල අත්හැරපු දවසකදිතමයි නිවන්දකින්නේ එනිසා පංවත්นี้ ලබිච්ච මොත ලබිච් අවස්ථාව උපරිම ප්‍රයෝජනය ගන්න. න කාලය ආයි අපට සංසාරෙක් කවදා උදාවේදික ලැපි දන්නේ. ධනී රැස්කරගන්න පුළුවන් කාල ජීවිත බොහෝගණනක් අපට ලැබෙන පුළඟනාගති ඉගනගන්න කාල බොහෝගණනක් සංසාරි ලැබෙන පුළුවන් විවාහ වෙන කාල ඕනතරන් සංසාර ලැබෙන පුළුව සැපසම්පත් පින්ඳින රජවෙන මි පෘතුවි ලෝකෙටම රජවන ජීවිත ඕනතරං ලබන්න පුළුව හැබැයි සෝවාන් වීම කියන එක මුළු සංසාරයටම ලැබෙනවන් ලැබෙන එක වතාවයි. සකදාගාමී වීම කියන එක මුළු සංසාරේ පුරාවටම කවදහර ලැබෙනවන්න ලැබෙන එක වතාවයි. අනාගාමි අරහත් කියන පලය මුළු සංසාරේ කවද්දහරි දවසක ලැබෙනවන ලැබෙන්නේ එකවතාවයි. තට එෙහෙමනන් ඒ එකවතාව ලබන්න පුළුවන් බුද්ධෝත් පාද කාලයියක විතරයි. එවැනි බුද්ධෝත් පාද කාලයක් ලැබෙන්නේ ඉතාම? කලාතුරකි එමන අපේ පිංවතුන් මේ කාරණාව මනාකොට අවබෝධ කරගන්න. යවබෝධ කරගෙන මේ කාරර්ණාවල් වඩන්න දම්මානු දම ප්‍රතිපදාව හැසරෙන්ෙන උත්සාහ කරන්න. අපි වැහැදිලි කරා පින්ඔතුනි පසුගිය සතියේ පි දූතාංග පිළිබඳ. දූතාංග පිළිබඳ පැහැදිලි කරද්දී අපි මතක් කරම මේ දූතාංග ගිහි කෙනෙක් එමනත්තන් අප ගෙන ගැනීමේ මුොකද අපට තින වාසය. ගොතුති පැවිදි කෙනෙ ගෙනගත්තුොත් මේක තින වාසේතම දතාාංග ස මදංග වෙන්න පුළුවන් හැබැ පැවිදි කෙන්නේෙ භික්‍ෂූන් වහන්සේ දමකට ඒ කාන්තේම දූතාංග සමාධංවිය යුත්තු මයි කියලා භාගතු වන්ස දේශනා කරන්නේ හැබැයි සමාදං වනෝතුන් ඒ භික්ෂුව නිර්වාණෙට ඉතාම කෙටිකාල්ලෙකින් ලඟවෙනවා. නිවන් දකින දවසට නිවන්දකින ලේසි. ට ගිහි කෙනෙ ගෙනගත් තම යෙනක වාසසිය තමයි දූතාංග දහතුනෙන් තුනක් ගිහි කෙනෙ කොටරකින්න පුොළුවන් අනිත්වාසිය තමයි පිහතුනි දූතාංග සමාධං වෙන භික්‍ෂුන් වහන්සේලාට සිහියෙන් උපකාර කරන්න පුළුවන් අන්නේ ඒ වාසිද්ධක්කම ගිහි කෙනෙක් ඉගෙන ගැනීම තුළින් මේ කාරණාවෙන් ප්‍රයෝජිනයක් ලබන්න පුළුවන්. තොරප පසුගේ සතියේ දේශනා කළා දූතාංග දහතුන දහතුනේ පලවිනි දූතාංගය දතාග දහතුන නැවතමතක් කළොත් පන්සු කොලිකංගය තෙචීවරකංගය පිණ්ඩපාතිකංගේය සපදාන චාරිකංගේය, ඒකාසනිකංගය, පත පින්්ඩිකන්ගේය, කළුපච්චා බත්තිකංගය, ආරං්ඥිකන්ගේය, රොක්කමෝලිකංගය, අබ්බෝකාසිකංගය, සෝසානිකංගය යතා සත්තතිකංගය නේසාජ්ජිකන්ගේ කියන දහතුන තමයි දූතාන්ග දහතුන බවෙන්නේ. තුර එතනද අපපි පැදිි කරමී පන්සුකෝලිකංගේ කියල කියන්නේ මොකක්ද කියන කාරණාව. ඉට දෙවැනි දුතන්ගේ තමයි තෙචීවරකගේය. තෙචීවරකගේ කියල කියන්නේ, චීවර වර්ග තුනත් තියෙනවා. සංගහටිය උත්තරා සගය අන්තරවාසික කියලා පිංහතුනි වස්ත්‍ර තුනක් භික්‍ෂුන් වහන්සේට පරිවාරණය කරන තියෙනවා. සංගාටිය කියල කියන්නේ පිංහත්න දෙපට සිවරට. අපේ පිංහතුන් දැකල ඇති අෂ්ට පරිස්කාර සකස් කරනකොට වෙනම චීවරයක් තියෙනවා මෙ දෙපට සිවර කියලා. එකට තමයි සංගහාටි කියල කියන්නේ. ඉඟට උත්තරා සංග කියල කියන්නේ, උතුරු සලුවටත් කියනවා උත්තර සග කියලා මෙතන කියන්නේ තනිපට සිවර කියන අර්තියෙන් තනිපට සිවර කියන සාමාන්‍යෙන් භික්ෂූන් වහන්සේදමක් පරිහරණය කරන චීවරය තමයි උත්තරා සங்கே කියල කියන්න අන්තරවාසික කියල කියන්න පින්හොතුනි මේ අන කඩය ම මේ තුන තමයි තුන්සිවර හැටියට පින්හොතුන සඳහන් කරන්න ොට දැම්මිනිමේ සිවරතුන තමයි තිචීවර කගේ කියලා හඳුන් වන්නේ දැ තෙචීවර කන්ගේ සමාදන් වෙන භික්‍ෂූන් වහන්සේට ඔන්න ඔය වස්තරතුන විතරයි පරිහරණය කරන්න පුළවා. උන්වහන්සේට ඔය වස්තතුන විතරයි පරිහරණය කරන්න පුළුවන්. ඔය වස්තරතුනට එහා හතරවෙනි වස්තරයක් උන්වහන්සේට පරිහරණය කරන්න බෑ. එක තමයි මේ දුතාන්ගේ තිබෙන විශේෂත්වය. අපි බලමු කොහොමද මේක සමාදන් වෙන්න කියලා. තරපි කලේ මතක් කරාරය. අන්ශ්‍රකෝලිකංග දුතාන්ගේ සමාදං වෙනෝ වගේීම අපි මතක් කලා දුතාංගයක් සමාදං වෙනකොට ඒ දුතාන්ගේ සමාදංවෙන භික්ෂුන් වහන්සේ සමාදංවෙන්නෝන එක්කෝ බුදුරජාණන් වහන්සේගින් එමනැත්තම් බුදුරජාණන් වහන්සේ නැත්තං මහා ස්ශ්‍රාවකෙන් වහන්සේලාගින් උන්න්නහන්සේලත් නැත්තං ු්‍රහත් න් හන්සලාගේ හන්සලත් ැ ත නාග මහන්සේකින් එ මනැතන් කදාාග මහන්සේ නමකින්. එමනැත සෝන්මහන්සේ නමකින් ඔය කවරුවත් නැත්තම් ප තුනේ බෝමුවට ගිහිල්ල බෝමල්ුව ඇමදලා වි හාරේති ගෙල විහාර ඇමදලා චෛත්‍ය ට චෛත්‍ය මල් ඇමදල මොනවාහරි ස්ාන තුන එකට ගිහිල්ලා. එතන පිරිසිදු කරලා මගේ ඉදිරීපිට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. කියන ජියෝමාන සංඥාව මූලික කරගෙන? භාග්‍යවතුන් වහන්සේ මට මේ දූතාංග සමාදං කරනවාකි නාර්තියන් ඔන්න දූතාංග සමාදං වන්න පුළුව. තකොට තෙචීවරකංග දදුතාන්ගේ සමාධං වෙනකට කොහොමද සමාධං වන්න ඕන. චතුත්තක චීවරං පටික්කි පාමි. සතරවෙනි චීවරය මම ප්‍රතික්‍ෂේප කරනවා. එක්ක ඔන්න වාක කියන්න ඕන එහෙම නැත්තං තෙචීවර කංගං සමාධයාමි. තුන්සිවුරු පරිහරණය කරමී කියන, දුතාන්ගේ මම සමාදන් වෙනවාකිෙනනර්තිෙන් ඒ දුතාන්ගේ සමාදංන් වෙන පුළුවන්. තෝග තමයි ත චීවරකංග දුතාන්ගේ කෙල කියන්නේ. දැ මේ දුතාන්ගේ සමාදන් වෙනකොට මේ දුතාංගේදී පංහතුන කැඩෙන්න්න පුළුවන් අවස්ථාව තමයි හතරවිනිස් චීවරයක් මේ හා මේ භික්‍ෂුන් වහන්සේ දරනිිනේ. එකට හතරවිනි චීවරයක් කල කියන්නේ දැන් භික්‍ෂූන් වහන්සේ නමකට පුොළුවන් පිංවත්ති මේ අත්තිරේක චීවරයක් තියාගන්න. තුන්සිවර එකනිසිව දෙපටසිවර, තනිපටසිවර අදන කඩය කියන මේ තුන්සිවර හැර. අත්තිරේක චීවරයක් උන්වහන්සේට තියාගෙන පරිහරණය කරන පුළුව. நாන්න ගියාම நாල අඳන්න චීවය. ඒම නැත්තං පඩුපුවන්න ගියාම, පඩුපෝනකොට එක චීවරයක් ඇැඳගෙනනානි චීවරය පු පුවනවා වැස්සකට තෙමොනොතිං. එක චීවරයක් තිමොනම ඒ චීවරේ ේලිලා අනි චීවරන්දින්න පොළුව ඒේවගේ අර හතරවෙනි චීවරෙන් ප්‍රයෝජනයක් තියෙනවා ඒට තමයි සවරු හතරක් දරණවා කියනෙකි අර්ථීය එතකොට දැන් ඔය සිවරු හතරක් දරණවනන් ඒ සවුරු හතර ධරණ භික්‍ෂුණන් වහන්සේට අල්පේච්ච භික්ෂක් කියෙන කියන්න පුොළවා හැබැයි එතිනින් එහ පැත්තට යම් ප්‍රමාණයක් සිවරු ධරණවනං අන්න ඒ ක්ු වහන්සේලාට හුබාන්්ඩික ික්ෂුවක් කියල කියන්න පුළවා සවුරු හතරක් දරන තා කල් පෙන් තු බික්චුණන් වහන්සේට අල්පච්ච ික් වශයෙන් තමයි හඳරු වන පුළුවන් වෙන්නේ හැබැ මේ තිචීවරකංග දුතාන්ගේදී ඔට වඩාපින් උතුනි වෙනස් වෙනවා මොකදද වෙනස් වෙන්නේ දැ මෙතන ද අර හතරේේ සිවරත් අත්හරනවා මේ දුතාංග සමාදාානයේදී හතරවෙෙන සසිවරත් අත්හරිනවා සිිඟතුරි මේ දුතාංග සමාධන් වීමේදී තියන වැදගත්ම කාරණය තමයි තමන්ට තිබෙන මේ ප්‍රත්‍යලාභ ආමිසිය කියන එක මේ කය සම්බන්ධයෙන් තමන්ට තිබෙන තන්හාාව අත් හරිනවා ලෝකාමිසය අත්තරලා කාය ජීවිත කියන මිනිමේත් දෙක අපේක්ෂාවක් නැතුව අනුලෝම ප්‍රතිපදාව ලබාගැනීම තමයි මේ දුතාංග දහතුනීම අරතයවෙන්නේ කය සම්බන්ධයෙන් තිබෙන තන්හාවයි ජීවිතය සම්බන්ධින් තියෙන තන්හාවයි යම් ප්‍රමාණයක් තියෙනවනම් ඒ තියෙන ප්‍රමාණය යම්මට්ටමකට අතිරීම තමයි මේ දුතාංග සමාධන්වීමේදී පින්වතුන ඒ භික්‍ෂූන් වහන්සේට තියෙන ලාභය. වසේ ඒක තමයි මේ දුතාංග සමාධැන්වීමෙන් කරන්නේ. හැබැයි මේක පින්ංවතුන අර සීලබ්බත පරාමාසකන ගනටයි තිවෙන නෙමකද මේක භාග්‍යතුන් වහන්සේ සර්වාඥතා ඥානීන්, මේ දුතාංග සමාධන් කරවල උන්වහන්සේ හඳුන්වල තියෙන්නේ එතකොට පින්වත්නී ඩැ මේ දුතාංග සමාදන්වීම වීර වඩන භික්‍ෂුන් වහන්ේ නමකට තමයි කරන්න පොළවා ඩැ මේ තෙචීවරකංග දුතාන්ගේදී පින්හතුන මෙතන තියෙනවා තියන විශේෂත්වය තමයි උන්වහන්සේ මේ දුතාන්ගේ සමාදන් වනොත් උන්වහන්සේට දරන්න පොළුවන් අරවස්තර තුන විතරයි හිතන්න අපේ ගිහිපංවතුන් තමන්ගේ ජීවිත වස්තර දෙකක් පාවිච්චි කරන්න ජීවිත කාලෙම කොයිතරන් අපහසුයිද දැන් ගිහිජීවිතය කෙනෙකුට වඩා හාත්පසිම්ම වෙනස්ම කෙනෙක් තමයි භික්ෂුන්හන්සේ ම කියන්නේ තු භික්‍ෂුන් වහන්සේ නමකට තියන වගකීම් ගිහි කෙනෙකට තියන වගකීම් වලට වඩා වෙනස් ගිහි කෙනෙක් මගුල් ගෙදකට අන්න ගයොත්තු වෙනනම වස්ත්‍රරයක් මළගෙදරකට යන්න ගයොත් වෙනම වස්ත්‍රයක් උත්සවේකට යන්න ගයොත් වෙනම වස්තරයක් ත මේ වගේ දැන් පාසල් යන වනං වෙනම වස්ත්‍රයක් අතිරේක පන්තිවලල්ට යන වනම් වෙනම වස්තරයක් තු මිනිමී වගේ පින්හතනි ගත්තම ඒ ස්ථානේ අනුව තමං අධන වස්තරී වෙනස් වෙනවා. හැබැ භික්ෂුන් වහන්සේ නමකට අන්න ඒ සභාවෙන් අයින්මිලා තියෙනවා. උන්වහන්සේ පින්වතිනි මළගෙදරකට වැඩයක්. න්වහන්ස යම් විශේෂවස්ථාවකට සම්බන්ධනක් උන්වහන්සේ යම්කිසි කටයොත්තකට පාරෙ වැඩම කළක් උන්වහන්සේ පිණඩපාති වැඩියත් පන්සලේ වැඩිහිටියත් පිගතුන උන්වහන්සේලාගේ චීවරයේ සභාාවේ වෙන ස්වෙනිිනෑ. භාගතුනා සනුමත්ත කරපු ඒ චීවරයම තමයි තියෙන්න්නේ. නමුත්දැං ඒ කෙනනොත් මිදිල්ල දැං එතන දිැං, හොත ික්ෂු හස නකට ර අතිරේක චීවරයක් දරන්න පුළුවන් අතිරෙක චීවරයක් දරලා උන්හන්සේට පුළුවන් එක චීවරයක් හෝදනකොට අනි චීවරය අන්දින්න ඒ චීවර හෝදනකොට අනි ්චීවරය අන්දින්න ඒ වගේ මාරුයි මාමරුට අඳින පුළුව. එතවොට බලනදැන් ඒ අතිර ඒක සිීවරත් අත්හැරලා එකම වස්ත්‍රේක චීවර තුනක් විතරක් දරනව කියන්නේ ඒ කොයි තරං අපහසුකමක් දැනෙන් දෙයක් වෙන්න ඕනද. නමුත් පංහොතුන දුතාංග සමාධැන්වීමේදී මංඟර මතක් කළ අරමුණ තමයි කය සම්බන්ධයෙන් තියෙන තන්හාවයි ජීවිතය සම්බන්ධින්දි තියෙන තන්හාවයි දෙකමම දුතාංග සමාධංවීම තුළ නැති වෙනවා අපට දුතාග දහතුනම විස්තර කරගෙන යනකොට ඒ කාරණාව අවබෝධ කරගන්න පුළුවන් එතකොට පින්වත්න මේ තෙචීවරකංග දුතාංගේදී අන්න ඒ මට්ටමට භික්‍ෂූන් වහන්සේ පත්වෙෙනම බලන්න උන්වහන්සේට කොයි තරම් වීරයක් උන්වහන්සේ ප්‍රතිපාදාව සම්බන්ධින් තියන්න ඕනද අපට හිතුුණට මේක කරන්න බෑ වගේ කියලා නමුත් කරන්න පුළුව හැබැ අරමං කලින්මතක් කලා වගේ සාමාන්‍ය කෙනෙක් පින් ඔතුන යම්කිසි තැනකට යන වට වඩා ඊට වඩ ඉහළ තැනකටයනව නර සාමාන්‍ය කනට වඩා විහේසිලා තියෙනවා තොට සාමාන්‍ය භික්‍ෂුන් වහන්සේ නමකට වඩා විශේෂම භික්‍ෂුන් වහසේ නමක් තමයි මේ දුතාන්ගේ සමාදන් වෙන්නේ සමාදංවෙලා වැඩයින්නේ. ති බිංගොතුන ඒ කාලේ බොහෝ භික්‍ෂුන් වහන්සේලා මේ ක්‍රමියයට වැඩයින්දල තියෙනවා. ති උන්වහන්සේලා පිංවත්නී එහෙම වැඩයිදලා ඒනිසාම තමයි ඒ කාල්ලයේ බොහෝභික්‍ෂුන් වහන්සේලා පිංතුන මාර්ගඵල ලබලතිීන්. බුදුරජාණන් වහන්සේ වැඩහිටපකාලේ මාර්ගඵලලාබින් වැඩිවිලාතියෙන්නේ ඒ තරමට වීරයක් තිබිච්ච නිසා. එමනක් අපිත් පිවතුී වීරිය තියෙන අඩුපාඩුව අපට මේ කාර්ණාවල්වලින් වැටහෙනවා ත දෙැමත් තිචීවරකංග දුතාන්ගේ අප පිින්වතුන් හිතන්න කොයිතරම් දුෂ්කර අමාරු දෙයක් තු මේකේ පින්හතුන තවත් මටම් තුනත්තියෙනවා අර පත්ත පින්්ණික පාසුකෝලිකංගේ වගේම මේකෙත් අමාරු මට්ටම් තුනත්තියෙනවා කර මටම් තුනත්තියෙනවා එකක් තමයි උත්කෘෂ්ට විදියට රකින්න පුළුව. නිත්තක තමයි මධ්‍යම විඩට රක්කින්න පුළුවන් අනිත්තක තමයි නොදු විදියට රකින්න පුළුව. උත්කෘෂ්ට විදියටමී දුතාන්ගේ සමාදැන් වෙනකොට පින්හතුි උන්වහන්සේට තියෙන කාර බහරය තමයි. උන්වහන්සේ දැන් අඳන්නේ පරිහරණය කරන වස්තර තුනයිනි අදනයයි දෙපට සවරයි තනිපට සවරයි. තැන් උන්වහන්සේ අපිහිතමූ මීතුන පඩු පුවන්න ඕන. තුළ උන්වහන්ේ මීතුන පඩුපෝනකොට පි අත්ති උන්වහන්සේට සිද්ධ වෙනවා උත්කෘෂ්ට විදිරකිනකොට පලවිනිට තනිපට සවර පඩුපෝනවා. ඉස්සර වෙලා තනි පට සවර පඩ පෝනවා ො න්හන්සට වැඩ ඉෙන අඳන කඩෙක් පටිින් පමයි. තනිපට සිවර පඩුපෝවලා ඒක வேලලා ඒක නිමාඋනයෙන් පස්සෙදී ඊළකට තමයි අන්දන කඩේ පඩුපුවන්න වෙන්නේ. ඊළකට පින්වොතුනී ඒකත් පඩුපෝලා ඒකත් නිමාවනෙන් පසෙදි තමයි සංගහටියයකිෙන මෙ දෙපට සිවර පඩුපුවන්න වෙන්නේ. ොල්ලි ඳන ඩිය පඩුපෝනවා, ඊළඟට තනි පටසිවර පඩුපෝනවා ඊළඟට දෙපටසිවරු පඩුපෝනවා. අන්න ඒ ක්‍රමියයට පින්හතුනි ්‍රකින වනම් භික්‍ෂුන් වහන්සේ උන්වහන්සේ උත්කෘෂ්ට විද්‍යයට මි තුන්තෙචීවරකංග දුතාන්ගේ සමාදන් වෙනවා. දැ ඊළඟට පින්ඔතුන මධ්‍යම ප්‍රමාණි රක්කෙනකෙන දැන් අර පලමිණි භික්ෂුව අතිරේක වස්ත්‍රයක් වත් ගන්නේිනේ. ඉට මධ්‍යම... මිය මේ ති චීවරංග දුත්තාන්ගේ සමාදාදං වන භික්‍ුන් හන්සේ කරන්නේ අරුත්කෘෂ්ට විදියට වඩ ටිකක් අඩු මට්ටමින්. වීරයේ ටිකක් අඩුයි උන්වහන්සේ සමාදං වෙන කොට කොහොමද සමාදන් වෙන්නේ. උන්වහන්සේ මේ කරක්කිෙන කොට දැන් පඩුපෝන ශාලාවේ පඩුපෝනකොට. පඩුපෝන ස්ථාන පඩුපෝනකොට රජනකාසාාවය රජනකාසාාවේ කෙල කියන්නේ ඔදැන් ඒ පඩුපෝන ශාලාාව ද මංකුවන දැන් ර තරක් දරන භික්‍ුන් වහසේ ඉන්නවා කියලා එක සාමාන්‍ය භික්‍ුන් වහන්සේ ැ න්හන්සල සමහර වෙලාවට அ පප போන ශාලාවී උන්වහන්සේලා පඩු පන්න ගෙනල්ල தීපු වස්තර තියෙනවා. ඊන්නටද සමහර වෙලාවට තියෙනවය පபන ශාලාී ප போෝන කොට අද ගෙනීන වස්තර තියෙන වෙනම ඒว่า පණපන ශාලාාවව තියෙනවා කාටව තයි තිනේ. දක මධ්‍යම ප්‍රමාณණිට ලන භික්ෂන් වහන්ස අන්නර පණඩු පෝන්න ශාලාවේ තිබින වස්තරයක් ඇඳගෙන උන්වහන්සේ තමන් වහන්සේගේ චීවර අරතුනයි එක සැරේම පණඩුපොවා ගන්නවා. තොට ඒක තමයි මධ්‍යම ප්‍රමාණයට රකිෙන භික්‍ෂුණස හැබැයි පණ්ඩුපෝන ශාලාවේ ඒ වස්තරයක් තිබුණනොත්තිතර උන්වහන්සේක රකින පුළුවන් වෙන්නේ මධ්‍යම ප්‍රමාණ් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පින්වතුන මුෘරදුක විදියට රකිෙන භික්ෂුන් වහන්සේ තමයි මේ සභාග භික්‍ූන් වහන්සේගේ සවරක් ඇ ගන්න පුළුවන් සභාග භික්‍ුන් වහන්සේ කියල කියන්නේ සමාන ඇවතුන් පැවතුම් ඇැතිගෙන තමන්ෙ එක මිත්‍ර බැසුරු කරන හිතවත්කමත්තියෙන තමන්න්නෙක්ක විරුද්ධකමක් නැති භික්‍ුන් වහන්සේ නමකගින් අර අතිරේක සිවරක් කල්ලගෙන දැ. ප්ුපෝර්න ාලාී වස්ත්‍රන ඒ භික්‍ුන් වහන්ේ නමක්කගින් වස්ත්‍රරැ කිල්ලගෙන ඒ වස්ත්‍රයන්දගෙන උන්න්නහන්සට පුළුවන් පඩුපෝර්ණ ශාලාාවට කිහිල්ලා ඒ පඩුපෝණ ශාලාී තමන් වහන්සේගේ චීවරතුන පඩුපවාගෙන පරිහරණය කරන්න. පිංහතුනි මින්න මේ ක්‍රමියයට තමයි තිචීවර කංග දුතාංගේිය සමාදංවෙන භික්‍ෂුන් වහන්සේ නුදුකලෙස මී දූතාන්ගේ සමාදං වෙන්නේ. එතට මංමතක් කලා පිංහතුන්ටම තිචීවරකංග දුතාාන්ගේ සමාධං වෙන මට්ටම් තුනත් තියෙන ප්‍රබේදතුනත් තියෙනවා උත්කෘෂ්ට ලෙස මධ්‍යමලෙස මුරදදු කලෙස. ො උත්කෘෂ්ලෙ සම සමාධං වෙන්නේ. උන්වහන්සේ අතිරේක කිසීම චීවරයක් පරිහරණය කරණිනේ තමන් ඇඳගේනෙමින්න වස්ත්‍රතුන එකින් එක පඩුපුවා ගන්නවා. ඉස්සර වෙලාන්දන කඩය ඊළඟට තනිපටසිවර ඊළඟට දෙපටසිවර අන්නේ මට්ටම් තුනට චීවරය පඩුපුවා ගන්නවා. ඊළඟට පිංවාත්න මධ්‍යමලෙස රක්කින ික්‍ුන්හන්සේ ේත චීවර කංග දුත්තාන්ගේ මධ්‍යමලෙසරක්කිෙන භික්‍ුන්හන්ස උන්වහසේ කරන්නේ රජන කාසාාවය කියලා අර පඩුපෝන ශාලාවේ තිබෙනවා වෙනම පඩුපෝවාගන්න ගිෙනාපු චීවර හෙමනැත්තං පඩුපෝනකං ඇදගෙනන්න තියෙන වෙනම වස්තර තියෙනවා අන්න ඒ වගේ චීවරයක් ඇැඳගෙන පුළුවන් ඒ මධ්‍යම ප්‍රමාණි රකිෙන භික්‍ුන් වහන්සේට පඩුපවාගන්න. තමන් වහන්සගේ චීවර්තුන එකසරේම පඩු පවා ගන්නවා. ඊලකට නොදුකලෙස රකිෙන භික්‍ෂුන් වහන්සේ පින් තුන. උන්වහන්සේ තමන්ගේ මිත්‍ර හාමුදුරුවෝකින් දැන් පඩු පෝන ශලා විවස්තරැක් නෑ තුන් වහන්සේ තමන්නෙක්ක මිත්‍රවයි කටඉන්න විරුද්ධාදහසක් නැතික් භික්‍ුන් වහන්ස නමකගින් වස්තරැ කිල්ලගෙනැවිල්ලා උන්වහන්සේ පින් අත්න තමන්ගේ චීවරය පණඩු පොවාගන්නව ඒ මුුදු කලෙ රකිෙන භික්‍ුන්හන්සේ හැබැයි ඉතනත් පින් ඔතුනි අර මුලුදදු කලෙස්ස රකින භික්‍ෂුන් වහන්සේට වඩා උසස් මධ්‍යම ප්‍රමාණ රකිෙන භිචuන්හන්ස මධ්‍යම ප්‍රමාණයට මේ දුතාන්ගේ සමාධැන් වෙන භික්‍ුන් වහන්සට වඩා උසසුන් ප අත්න උත්කෘෂ් ලෙස රකකි භික්‍ුණ වහන්සේකට ත්කෘෂ්ටලෙසරක් කෙන භික්‍ුන් වහන්සේ පිංවතුනී අර කය සම්බන්ධයෙන් ජීවිතය සම්බන්ධයක් තියන තන්හාව අන්තිම කෙලවරට මේක අත්හැරල තියන්නේ. බල ොන්න තර වීරියයක් උන් වහන්සට තියන්න ඕනොද. නමුොත් මේක මගේ භාග්‍යවතුන් වහන්සේ මට පනවල තිබෙන අන උන්වහන්සේගේ අන ම ක්‍රාත්මක කර ඕන කියන අදහසින් තමයි පින්හතුනනි උන් වහන්ේක ක්‍රියාත්මක කරන්නේ. පින්වතුර මි දුතුතාංග සමාදංගවෙන භික්ෂුන් වහන්සේට සාාස්තෘූන් වහන්සේ පිළිබඳවතින ශ්‍රද්ධව අසීමමාන්තිකයි. මේ දතාාංග සමාදංවෙන භික්‍ෂුන් වහන්සේලා ඒ දුතාන්ගේ කොයි තර මුසස්සලෙස රකිනවද කියලා කියනවනන් පංවත්න යම් බිටක මේ දුතාංග සමාදංවෙන භික්‍ෂුන් වහන්සේ, තමන් වහන්සේ රකින දුතාංගයක් අත්හැරියෝ. උන්වහන්සේට හරියට ඒක දැනෙන්නේ තමන් වහන්සේ පාරාජිකා වනාාවගේ. පාරාජිකාවීම කියන කාරණාවවෙන්නේ කරුණු හතරකි. භික්‍ෂුභාවින් පැරදුනාකි නර්ථයතයෙන්නේෙ කරුණු හතරකි. නමුත් ඒ කාලේ ඒ වීරයවන්ත ශබද්ධහාවන්ත භික්‍ෂුන්වහන්සේලා වැඩඉඳල තියෙනවා, පිින් අත්ති උන්වහන්සේලා මේ දුතාංග සමාදං වෙලා. යම් තැනකදි දුතාගයක් උන්වහන්සේලාට කඩන්න උනෝතින් අන්න එදාට උන්වහන්සේලට දැනිල තියෙන්නේ හරියට තමන් වහන්සේට තමන් වහන්සේ පාරාජිකා බවට පත්තුනාාවගේ. එක උදාහරණයක් පැදිලි කරන වන අර මාතුපෝෂක කෙක භික්‍ුන්හසදම කඩහිතිය. උන්වහන්සේ සිටුකුලේකින් මහනෝනේ උන්වහන්සේ පිඟත්න එක ආර්‍යක වැඩඉන්නවා දුතාංග සාධං වෙල උන්හස විශේෂමරකන තුතාංගයක් තමයි මේ පින්ඩ පාතිික දුතාන්ගේ සමාධං වල එකනෙ පින්ඩපාතිං විතරේ උන්හස දන් වලදන්නේ එවගේ දුතාන්ග කහිපයක් සමාධංගල ඉදල තියෙනවා දැ මේ පින්ඩපාතික දුතාන්ගේ සමාධංච්ච භික්‍ෂන්හන්සේ අවුරුදු දොළහක් වැඩහිතයක් කිසි මාර්ගයක් පලයක් ලැබ්ුවනේ දැ තමන්ගේ දෙමාවපියෝ දෙන්න තමං මහනවෙච්ච නිසා ඒ ගැන කල්පනා කරල ඒ දෙමාවපියොත් දෙන්න සිටුභාවයෙනොත් අයිං වෙලා ඒ දෙන්නද පාරේ යාචක භාාවයට පත්වෙලා හිංඟමං යදිමින් තමයි ජීවත්த்திන මහා ධනවතුන් වෙලා හිටපු දෙන්නේ. දවසක් මේ හාමුදුරුවන්ට එතරා ආගන්තුක හාමුදුරු නමකින් දෙමවපියෝ දෙන්න පිළිබඳ මේ පණවිඩිය ආරංචි වුණ. දෙමවපියෝ දෙන්නට තින මහත් ආදරය නිසාම මේ හාමුදුරුවෝ තීරණය කර උපවිදිවෙන්න. උහන්සේ උපවිදිවෙන්න තීරණය කරලා සැවැත්නුවට යනව තමන්ග ගමට. යන්න කලින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න විහාරට යනවා තිමතාව ාගතු වන්ස බලයන කො දන් න්න උපදිවෙන්න. එදා බුදු හාමුදුරුව මේ භික්‍ෂූන් වහන්සේ අදහස දැනගෙන දෙමෝපියන්ට භික්‍ෂුභාවී ඉඳගෙන පවා උපස්ථාන කරන්න පුළුවන්ගෙන කාරණාව උන්වහන්සේ අර භික්‍ෂුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ සතුට වෙලා භිච්ෂුභාවේ ඉඳගෙනම පැවිද්ධෙක් වශයන් ඉඳගෙනම දෙමාෝපිය උපස්ථාන කරන්න යනවා කියලා උන්වහන්සේ තීරණය කරා යන්න අන්න එදා උන්වහන්සේ ගුහපතිධානයක් තමයි බාරගන්න ඒකන්නේ තමන්ට ගෙනල්ල දෙන ගෙදරක ටාරාධනා කරල දෙන ඒදාානයක් තමයි බාරගන්න අන්න ඉධර පිණ්ඩපාතික දුතාන්ගේ උන්වහන්සගේ කැඩිල තියෙනවා. ඒ වෙලාවේ පින්වතුන උන්වහන්සර දැනිල තියෙන්නේ හරියට පාරාජිකා වුණ වගේ කියලා. අවුරුදු දොළහක් රැකපු මෙි දුතාන්ගේ කැඩුනම න්හසේ හිතල තමන් වහන්සේ පාරාජික වනාවගේ කියලා මොක උන්වහන්සට ඒවිලාවේ දාන්ටි ාරගන්න ඕනේ දැන් උන්වහන්සේ අම්මයි තාතය බලන්නයන්න නිසා එනි සාහාරයක් කරගෙනයන් ඔොන් නිසා තමයි ඒ ආහාරය උන්වහසේ භාරගෙන තියෙන්නේ. තට බලනනි ඒ තරමටම ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ භික්ෂූුණන් වහන්සේලා තිබිල තියෙනවා. එතකොට අදකාල ගුඩාක් දෙෙනෙක් ප්‍රශ්න කරනවා ඒකාලෙ බොහෝධනෙක් නිවන්දකින්නයි දැංකාලේ නිවන්මඟට පිළිපන්න අය අඩුවෙන්න්නයි මොකති හේතුව. එකම හේතුවයි ගිහි පැවිද යෝබාපි හැමදිනාගේමතිබෙන වීරියතිබෙන දුරුවලතාවය. වීරිය වඩන වනං පිංහතුනි මේ ශාසනී ප්‍රතිඵල ලබන්න අමාරුුණේ. ශාසනී අසම්පූර්ණනය. මේකාලේ නිවන්දකිනෙ බැරිකමක් නෑ. ඒ කාන්තිම නිවන්දකි නවශ්‍ය කරන සාාස්තෘූන් වහන්සේගේ කාරය භාරය? සරවා කාරෙම ඉටු කරලායි තියෙන්නේ. අපගේ කොට සවිතරයි කරගන්න තියෙන දැන්. අම්ම කෙනෙකොට තාත්ත කෙනෙකොට දෙමවපියන්ට තමන්ගේ දරුවකොට කරන්න පුළන් කොටසත්තියෙනවනි. සමහර වෙලාවට ඒ ළමයා පන්තියාවන්න පුොළුවන් පන්තිගාස්තු දෙන්න පුොළුවන්, සමහරලාට පන්තිය ළඟටම කෑමක ගිහින් දෙන්න පුළුවන්, වාහනෙන් පන්තිය හාමිහා අරගෙනයන්න පුළුවන් හැබැයි පන්තියේ ගිහිල්ලේ ඉගනගෙන? ඒ විෂයන් විෂයට අදාළ කරුණු මතකතබාගෙන ඒකට සූදානම් වීම කියනක කරන්නුන ශිෂ්‍යයා දරවා. හැබැල්ලමය පාඩන් කරන කල් ළඟට වෙලාඉන්න පුළුවන් පාඩන් කරවන්න පුළුවන් ඒක්ෝම කරද දෙ ලාම් පොද් ගෙනල්ල දෙන්න පුළන් සල්ලි දෙන්න පුළ ඔක්කෝොරලන පුළන් හැයි පාඩංක් කරනව කියනක කරන්න ඕොන තම. අන්නේ වගේ තමයි. බුදුරජාණන් වහන්සේට සාාස්තෘූන් වහන්සේගේ බූමි ඉඳගෙන. ශ්‍රාවකු භූමිට කරන්න පුළුවන් උපරි මනුග්‍රහහි පින්හොතනි කරලිවරයි. උන්වහන්සේ අපගේ නිවන්න බෙනුවන් අපිටත්්පඩ මහන්ස වෙලා තියෙනවා. බලන්න පිහතුනි භාග්‍යතු වහන්සේ කාලය අපගේ නිවනවෙනේ කොච්චට කළමනා කරණය කරාද කියල කියනවනන් පින්හොතනි බුදුරජාණන් වහන්සේ භවාංග සිත පවාත්හැරපුගෙන. භවාංග සිත කියල කියන්නේ මේ චිත්තවීති දෙකක් අතර ඒත් චිත්තවීති දෙක අතර අරමුණක් නැතුව ඒ චිත්තවීති කැඩෙන් නැතුව එකට සම්බන්ධ කරවන සිත තමයි භවාංග සිතක ය භවය එකට අරගෙනයන සිත තමයි භවාංග සිත කියන්නේ. ඒ භවාංග සිතට කිසි අරමුණක්නෑ. එතකොට පි අත්න දැන් මෙන්නමී භවාංගසිත් ඕනතරං අපි සිත්වල වැඩකරනවා. ඒ භවාංග සිතින් වෙන කායභාරයක් නෑ වෙන එකම කාර්භාරය අ භවයන් අතර සම්බන්ධතාවකට පවත්වාාගෙන යනක විතරයි කරන්නේ. පිඟත්තුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්ස නමකට විර ොළුවන්. ය වාංග සිත පවායින් කරන්න. ඒ භවයක් කතරතින සම්බන්ධ කරවන සිත පවා පින්වොතන බුදු හාමුදුරත් හැරිය. එකනෙ ඒ සිතේ ඇතිවෙන තැන්වලදි පවා උන්වහන්සේ ඒ සිතිං ප්‍රයෝජිනයක් ගත්තා.දක අප ෝයි සිතින් ප්‍රයෝජනයක් ගන්නනේ අපි බවාංගසි ඕන තරං වැඩ කනවා නමුත් බුදුරජාණන් වහන්සේ ඒ බවාංග සිත්පවාත් ඇතිවෙන එක නතර කරා උන්වහන්සේ. ඒ තරං කාලයේ කළමනා කරණය කරා, පිංහොතුනනි කවුරු වෙනුවෙන්ද උන්වහන්සේගේ නිවන වෙනි වෙන්නේවිී අපේ නිවන වෙනවි. ඒනම් අපේ නිවන වෙනුවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ ඔබත් මමත් සරණගියපපු භාගතු වහන්සේ කොයි තරම් නම් පිංහතුනි කැපවීමක් කරලා තියෙනවාවද. හෙමනම් හරියට ළම්මට පන්තිට ගිහිල්ලා විශෂේ කරනෝටික ඉගන ගෙන ඒ ටික මතකතබාගෙන ඒක පුරුදුවෙන වගේ විභාගට සූදානම් බෙන වගේ, පොඩිම පොඩිකාය භහරියයි, පිංහොතුන පේනීමට වෙනුවන් කරන්න තියෙන්නේ. එරන් ඒ කොටස කරන්නයි මේ වෙෙහෙසන්න ඕන. තකොට බලන්න මේ ආරුත්්‍යතමන් වහන්සේලා පිහොතුනි මාරග පලි ඉතාම කෙටිකාල්ලයකින් ලැබුේ. මෙන්න මේ වගේ වීරයක් උන්නවහන්සේට තිබිච්ච නිසා. අර දවසක් එක භිචුන් වහන්සේ නමක් පිඟහතුන උන්වහන්සසිගේ ආරාමිට, භික්‍ුන් වහසනම ඇැවිල්ලහනවා ස්වාමීනය ඔබහන්සේ කොමද මේ ආරාමීන මේ භික්චුන් වහසල මේ තරමටම හික්මෝල තියන කියලා තුන්වහන්සේ වෙලාවෙ කියනවා මම මේ ආරාමෙටන මේ කෞුරුහර කෙනෙක් මගේළඟට මහනෙන් එෙනවන ඒ ආවම මං එයාලාට කියනවා ආරන්නිකංගේ පින්ඩපාතිකංගේය ඒකාසිරි කන්ගේ දුතාංග තුනවත් අඩුමතරම මේ සමාධංවන්න පුළුවන්නන් විත්තරයි මව මහන කරගන්න කියලා ො න්වහස ක ෙනඟ පැවිදිවෙන්න කැමති පිරිස අර දුතාංග තුන සමාදැන් වෙලා තමයි පැවිදිවෙන්නේ. එතකොට ඒනිසායි භික්‍ෂුන් වහන්සේ වැඩයි නාරාමීෙන් සියලොම භික්‍ුන් වහන්සේලා හික්මලායින්නේ.තික එතකොට බලන්න එක පන්සලක දහස්කනම් භිකුන් වහසැල පිරිසක් දුතාංග තුනක් හරියටම අනිවාර්යම සමාදැන් වෙන වනන් එත්තනනිින් යහපැත්තට උන්වහන්සලාගේ වැඩි නාරාමී ඩිපර තුතාංග සසාමාදාංග භික්‍ුන් හසලා නොහිටිය කියල කියන්න බේ. තොට බලන්න ඒ තරං වීරවන්ත භික්‍ුණන් වහන්සලා පින්වතුන බෞල්ලව භාගිතු වහසේ වැඩහිටපකාල වැඩහිඳදල තියෙනවා. එමන ඒ සාස්තෘ ගෞරවේ නිසයි, පින්වතන මේ භික්ෂුන් හන්සලා, මේ දුතාංග සමාදංක් වෙන්නේ. තොට හෙමනන් බලන්න මේ මට්ටම් තුනට මේ දුතාංගේ සමාදං වෙලත්තියෙනවා වෙන්නත් පුළවා. ඉළඟට මේ දුතාගතුන සමාධං உුණයි පස්සේදී. න්වහන්සේලාට ලැබෙන ආනිසංසමොනවාද ආනිසන්සේ තමයි තුන් සවරක් දරන්න භික්ෂුන් වහන්සේ හරියට පක්ෂියෙක් ඉන්න වගේ සතුටිං වාසේ කරන්න පුළුවන් මොකද පක්ෂියට එක අත්්‍ය කින්දල අනිත්තාත්තට යන හිතන්න ඕන එවලම යන්න පුළුවන් එක කූඩුවකන්දලා විෙනත් කූඩුවකට යන්න ඒ පක්ෂියට හිතහිත ඉන්න දෙයක්නේ දැන් කෙනෙක් ගෙර ෙදල තවත් ගෙදරකට මාරුවනෙකට බණන කොච්චර අ අපහසොයිද කියලා බඩු අධින්න ඕන අස්කර ගණ්ඩෝන හැබැ මේ තුන් සවුර දරණ භික්ෂුන් වහන්සේ හරියට පක්ෂිය වගේ. මේ වෙලාවේ උන්වහන්සේට මම මියයාරාමේ අද වැඩි හිටිය, හෙට අනිතතාරාමිට වඩින් ඕනෙකිල් හිතුනොතිින් උන්හසට මේ වෙලාවම යන්න පුළන් හිත හිතඉන්න දෙයක් නෑ. එකගතම පලවෙනි මානිසන්සය. කැම්මති දිසාාව කියන්න පුළුව. එන රනිතා නිසන්සේ ත මයි ඉතාම ස්ල්ප කෘත්තියක් පව උන්හන්සටඇ පන්න පුළුව. වගේම තමයි උන්න්නහන්සටමේ සන්න වස්තර සම්බන්ධෙන් සන්නි දිකාර කියයක් නෑ. ඒක අන්න දැන් අර බහ බාන්න්ක භික්ෂුවක් වගේ මනැත්තන් සවර හතරක් ික් ෂ හස නක් උන්හන්සේ ැ සවරු හතරක් දන්න ික්‍ෂුණ හන්සේ නමට තිවන කාර හරි එක සවරක් වෙේලන්න ඕන ඉළඟට උන්න්නහන්සේටඒ වේලගෙන නවාගන්න ඕන නවාගෙන කොහෙර ැනක න්හන්සේ රාමි කොහහිරරි අඩුගනි මේේසයක්ක උන්හන්සේ ඕනව හතර සවර තියා ගන්න. ොඩ දැ න්න්නහන්සේට යන්ඩෝනය කළ හිතුන ති ලියට බැහලලා ඇතුළට ගේි අර චීවරේ පවහරරි අරගෙන යන්න තියෙනවා. හැබැයි මේ ති චීවරකං තුතාන්ගේ සමාධයංගන භික්‍ූුණ වහන්සටේ හෙම එකුතු කරනව කියලා අදහසක් නෑ සනිධදි කාරකයක් උන්න්නහන්සට නේ උහන්සට සැල්ලු පැවතිම් තියෙනවා. එවගේම තමයි උන්න්නහන්සේ චීවර සම්බදධයෙන් උන්වහන්සට කිසි දවසක ලෝබයක් නෑ. උන්නවහන්සේ කැපචීවරේ දැනගෙන උන්න්නහන්සේක පරිහරණය කරනවා. එවගේම තමයි. උන්වහන්සේ ල්පේච්ච භාවිං අත්තිශීම මි දුතාග පිළිබඳ අල්පේච් භාවිං වැඩඉන්න නිසා උන්වහන්සේට කෙලෙස් අන්න අයට වඩා ඉතාමික්මනින් ප්‍රහණය කරන්න පුළුවන් තිමිනි මේේක තමයි තෙචීවරකංග දුතාංගේ සමාධංවීමේ තිබෙන ආනි සන්සේ. එමන අපි දැම්මේ වෙන කොට දුතාංග දෙකක් සාකච්ඡා කලා එකක් තමයි පන්සකුොලිකංගේය ඉළඟට දිවිනි දුතන්ගේ තමයි තෙචීවරකංගේ. ැපි තව දුතාංග, එකොළහක් සාකච්ඡා කරන්න තිබෙනවා. අපි ඉදිරි දේශනාවන් වලද මේ දුතාංගි කොළහත් සාකච්ඡා කරමු. එමනඟත දවසේ කාලේ නිනමාවට පත්වෙලා තිබෙන නිසා, මේ උතුම්ම සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝක්‍යයා කිරීම මහත් අනුකම්පාවිං. දේශනා කරවන්නට ධර්ම දේශනාව විදායකත්වය දරන ඒ පුුණ්‍යවන්ත පිරිසට මේ වෙලාව අපි පින් අනුමෝදන් කරනවා. පසන් හුංගම මුල්ලන ලිපිනේ පදිංචි, අයිරංගනී ගුණසේකර මැතිනිය වගේ දූදරු පිරිසයි අදමේ දේශනාව දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ ඇත්තු ලාපොරොත්තු වෙනවා අම්බලන්තුට මධ්‍යමහා විද්‍යාලයේ විශ්්‍රාමික විදුහල්පතිසිට මියපරලෝගියපු සෝම පාල රත්නායක පියානන්ට පින්ං අනමෝදන් කරලා. එතුමා වෙනුවෙන් ඇතිවර්ෂපූර්ණ ගුණානු ස්මරණ පින්කමයි සිද්ද කරනු ලබන්නේ. තින් එතුමාට. අනමෝදන් කරලා අද මේ උතුන් සද්ධර්ම දේශනාවේ දායකත්වය දරන්න. ඉතිං විශේෂෙන්ම ඒ සෝමපාල රත්නායක ගුරු පියානන් කියල කියන්නේ අපිටත් කුඩාකාලේ උගන්නපු ආචාරවරයක් අපි අධ්‍යාපනය ලබපු ඒ විද්‍යාලයේ හිටපු බහරව හිටපු විදුහල්පතිතුමන් ්‍යපිත් අපේ ජීවිතය දැකපු ශ්‍රේෂ්ඨ මහයෝධ චරිතයක් අවංක භාාවෙන් එවගේම ආසල වෙනුවෙන්ම තම දරුවන්ගෙනවත් හිතන්න නැතුව තමන්ගේ පවුල පිළිබඳවත් හිතන්න නැතුව තමන්ත තිබෙන අනෙකොත් වගකීම් පිළිඳව හිතන්නේෙ නැතුව නොයෙක් නොෙක් බාධක මැද අම්බලන්තුොට මධ්‍යමහා විද්‍යාලය එමල් පෙත්තාව මධ්‍යමහා විද්‍යාලය සංවර්ධනය කරන්න අපමණ විහෙසක් දරපුූ තමන්ගේ වෘතිමේ ජීවිතය වෘර්තියක් කොට නෙවෙයි වගකීමක් කොට තමන්ගේ පාසල ඉගෙනගන්න දරුවන් මේ මගේ දරුවන්සේ සලකලා රාජකාර කටුතු කරපු ශ්‍රේෂ්ට ගුරුවරේ අපි කුඩාකාලි ඉඳලාම ඒ විදුහල්පතිතුමාන් පිළිබඳවතිච්ච අවංකබව තමන්ගේ රාජකාරයට තිබෙන කැපවීම තමන්ගේ වෘතියට තිබෙන ඒ විහෙස අපි කුඩාකාල ිඉදළම දැක්කා. ඒ විහෙස මහන්සිභව නිසාම විශාල දරුපරපුරක් විශාලි ශිෂ්‍යෝ පිරිසක් අද රටේ ලෝකයේ බොහෝ ඉහල ඉස්තරවල අද ඉන්නවා. ටපිත් එතුමාගේ කාලේ එතුමාගේ සෙවනයටතේ අධ්‍යාපන ලබපු මූල්ලික අධ්‍යාපන ලබපු ශිෂ්‍යෝ පිරිසක් ටැපේ එතුමා රෝගී තක්තට පත්තල ඉන්න කාලේදී පවා. එතුමාගේ සෝදු බැලවා එතුමාට අපි මි නෙත් නාලිකාවේ මිඳගෙන ධර්මදේශනා පවත්වල ආශිරුවාදය කලාා වගේම මිය පරලෝගයම් පසිද් අපේ එතුමාට පින් අනමෝදන් කලා. අපි අපගේ ජීවිතේ අපි ජීවිත අද මේවිදට ගොඩනගාග්ඩ මේ සමාජයේ අවංකව තමන්ගේ කාරෙභාරැක් ඉටු කරන්නේ ොහොමද කියන මෙන්නෙ මේ මූල්ලික දැනුම අපි ගෙනගත්තු විෂයට වඩා ඉහාගේල්ප දැනුමක් ලබාගත්තු ගුරු පියයාාණන් කෙනෙක් හැටියට එතුමාව හඳුරන්වන්න පොළුවන් එතුමා වෙනුවෙන් තමයි අදේදායක පින්වත් පිරිස ඒ එතුමාන්ගේ ආදරනිස්වාමි බිරිඳ දූදරු පිරිස එකට එකතු වෙලා අද මේ පින්කම සිද්ධ කරුණු ලබන්නේ යැප එතුමාට මේ වෙලාවේ පුන්‍යානමෝදනා කරනවා ජැපුවාගේ ශිෂ්්‍යයන් පිරිසක් මේ සමාජයට බිහි කරලා. මේ සමාජයේ ජීවත්තෙන් වුන මග ශ්‍රීලාංකිික සභ්‍යත්තය සංස්කෘතිය ආගම දහම මේවා අපිට ඒ ගුරුවරුන්ගෙන් ලැබුණේ. අද සමහරවෙලාවට ඇතැම් ගුරුවරුන්ගේ හැසිරීම් දිහා දකිනකොට සමහරවෙලාවට ඇතැම් ඉවැනි ගුරුවරයන්ගෙන් ඉගෙනගන්න ශිෂ්‍යෝ දිහා දකිනකොට අත්තිශයෙන්ම කණගාටුවක් ඇතිවෙනවා ඒ ඒ අයගේ මේ ලාංකිකත්වයට තිබෙන ඒ හැඟීම පිළිබඳව කටයුතු කරනකොට. තිින් එතකොට පින්වොතින අපට අපි එක පැත්තගෙන් සතුට වෙනවා අපිට පසුපා සහින්ඳගෙන්න්න මේ හැම්ම දේකටම වඩා හසරි මහාපිනක් කරලා ලැබිච්ච මහා ගුරු පෞරක් අපේ ජීවිතය තුළ ලැබිලයි තියෙනවා. ඉතිගේඒ අතර විශේෂ ගුරුවරේ කැටියට මෙතුමා හඳුන්න්න පොළුවන්ගතික් අපිත් අපගේ ශාසනික ජීවිතය පුරාාවටම අනුමෝදන් කරගත්තු සියලළුමපින් ස් ්‍රත්නායක ගුරුපියයානන්ට මේ වෙලාව්‍යපි අනුමෝදන් කරනවා ති ඒ රැස්කරගත්තු සීලපින් එතුමාට අනමෝදන් වේවා. එතුමාගේ සංසාරක ජීවිත සුවපත් පේවා. එතුමා ප්‍රාර්ථ න කර බෝධකින් උතු චතු සත ධරම අ වබෝධ වේවා. සාධූ කියා අපි මේ වෙලාවේ පිං අනුමෝදන් කරනවා. වගේම මවගේ පියාගේ විය වූ මව්පිය දෙපලටත් පියණන්ගේ මෞ්පිය දෙපලටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා වගේ මීට තෙමසකට පෙරමියගේ නාල්‍යි ගුණසේ කර ඒ ලොකු අම්මාටත් වගේම චන්දරාරත්නායක නැන්දනටත් සිරිසේන විධාන පතිරන ලොකු තාත්තාටත් පින් අනුමෝදන් කරනවා. යෑම දෙනාටමත් ලෝක කිය වශන් සුවපත්තේවා පාර්ථනී බෝධයකින් චතුරාර සතති ධර්මයාව බෝධ ේවා. වගේ සුජීවත්ව සිතිින මෑනියන්ටත් මිනුල මිනු පුතුුණුවන් දෙපළටත් ඒ දරුවන් දෙපළටත්. එවගේම රණවිරුවන් සවවිරුවන් අධදි හමදිනාටමත් සිෙත් ප්‍රාර්ථනා කරන. ඉතිහැමදිනාටම නිදුක් නිරෝගී සුව පත්භාවය සැලසේවා කියල සෙත් ප්‍රාර්ථනා කරනවා. හැදි මත් ಿටಿම කාල්್ಲಕින් පහಸುಮ ආකාರಿ, ಸುක ಹහගත ප්‍රතිಪದವಿ ಸಿಲುදුින් මಿದಿවා ಿೀಲು ಿಳෙස් ಬರಿ හ್ಿವ අජර ව අමර ව නිවන ලැබසනසින්නට මේ කුසල්್ಲතුම් පාරමිතාවක්ම වේවායි සාದ සාದು සාದೂ කියಯපಿ ಪ್ರಾර්ಥනා කරගමು. ಆකා සට್ಟහාජಬುම් මට್ಟහා දේවානාගಾම හිද್දිಿකා. puഞ தങனுമதிിതtwaवा ചරරക്കತು சම්මා සබुද್ධ ാසන சிරරക്കතුु சම්මා සබुද್ධ ೇசන சிරරkanතුु சම්මා සබුද්ධ සාവකัง.